මේ වීඩියෝ ටියුටෝරියල් එකෙන් ඔගොල්ලෝ ඉගෙන ගන්නවා VB 6.0 programming language එක භාවිත කරලා කොහොමද lawn calculator එකක් නිර්මාණය කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ ටියුටෝරියල් සෙක්ෂන් එකේ පළවෙනි වීඩියෝ ටියුටෝරියල් එක. ඉතින් මේකදී අපි කරන්නේ ප්‍රධාන වශයෙන්ම ප්‍රෝග්‍රෑම් එකේ ඉන්ටර්ෆේස් එක ඩිසයින් කරන එක. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක හදන විදිය ඔයගලන්ට මේ ටියුටෝරියල්ස් කීපෙන් බලා ගන්න පුළුවන්. මොකද මේ ටියුටෝරියල් එක මට එකම ටියුටෝරියල් එකක් විතර දාන්න බෑ. මොකද මේ ප්‍රොසෙස් එක ටිකක් දිග වැඩි, ටිකක් වෙලා යනවා. ඉතින් එහෙම ඒ නිසා මම මේ ටියුටෝරියල් එක වීඩියෝස් කීපයකට වෙන් කරලා තමයි ඔයගලන්ට ප්‍රසන්ට් කරන්නේ. ඉතින් මුලින්ම අපි බලමු ප්‍රෝග්‍රෑම් එකේ ඉන්ටර්ෆේස් එක ඩිසයින් කරගන්න. ප්‍රධාන වශයෙන්ම මේ වීඩියෝ එකේදී අපි ඒ ඉන්ටර්ෆේස් එක ඩිසයින් කරගන්න එක කරගනිමු. ඉතින් ඔගොල්ලෝ මීට කලින් මම ක්‍රියේට් කරපු විෂුවල් බේසික් ටියුටෝරියල්ස් බැලුවා නම් ඒවදී මම බේසික් විෂුවල් බේසික් functions ඒ වගේම අපි සාමාන්‍යයෙන් visual basic භාවිතයේදී දැනගෙන ඉන්න ඕන දේවල් ගැන කතා කරා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ගොඩක් ගැඹුරට ඒ දේවල් ගැන නැවත කතා කිරීමක් කරන්නේ නැහැ. ඔයගලන්ට ඒ දේවල් දැනගන්න ඕනේ නම් අනෙත් videos බලන්න පුළුවන්. ඉතින් මුලින්ම මම කරගන්නම් මේ form එක. ඔයගලන් දන්නවා දැන් අපිට මේ form එකක් තියෙනවා. දැන් මේ form එකේ මම මුලින්ම form එකේ properties set කරගන්නම්. ඉතින් form එකේ properties විදිහට මම මුලින්ම set කරගන්නේ form එකේ caption එක. form 1 කියලා ඔයගලන්ට පේනවා මේ caption එක. මම මේ caption එක වෙනස් කරගන්නවා lawn calculator කියලා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා අපි form එකේ caption එක වෙනස් කරද්දී caption එක add වෙනවා මේ form එකේ. අපි කියන්නේ title bar කියලා. title bar එකේ මෙන්න මේ විදිහට title එක විදිහට. ඉතින් ඊළඟට මම කරන්නේ මේ form එකේ අපි form එකට නමක් දෙමු. ඒ තමයි මම frm කියන prefix එක භාවිත කරන මේදී form එක නම් කරන්න. frm අපි දමු loan calculator කියලා. ඉතින් මේ form එක නම් කරන එක ඔගොල්ලෝ ඔයගලගේ code එක අනිත් කොටස ලියන්න කලින් කරගන්න ඕන දෙයක්. ඊට පස්සේ මම මේ program එක save කරගන්නවා. අපි program එක save කරගමු. program එක save කරගන්නම් මම C drive එකේ. අපි C drive එකේ folder එකක් හදමු VB6 කියලා. මේ folder එක ඇතුලේ අපි save කරමු file එක. දැන් ඔයගලන්ට පේනවා මම මේ VB6 කියන folder එක ඇතුලේ C drive එකේ තියෙන. දැන් මට මේ form loan calculator කියන form එක තමයි මම save කරන්න යන්නේ. ඒ වගේම මට පුළුවන් ප්‍රොජෙක්ට් එක සේව් කරන්න. එතකොට අපි දන්නා VB6 කියන මම ෆෝල්ඩර් එක ඇතුලේ තමයි මේක ක්‍රියේට් කරේ. ඒ නිසා මම මේක මෙතනින් සේව් කරන්නම්. Visual Basic වල ඔප්ෂන් එකක් තියෙනවා. අපි ඒකට කියන්නේ source safe කියලා. ඉතින් මෙතෙන්දී මම source safe එකට මේ ප්‍රොජෙක්ට් එක ඇඩ් නොකර ඉන්නවා. source safe කියන්නේ අපිට පුළුවන් Visual Basic programs වල තියෙන code එක code එකට protection එකක් දෙන්න. ඉතින් ඒක තමයි source safe කියන්නේ. අපි මෙතන no කරමු. දැන් අපි file එක save කරගත්තා. ඒ වගේම form එකේ properties හදාගත්තා. ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම මේ form එකට add කරනවා form elements. ඒ කියන්නේ text boxes, labels සහ buttons අපිට program එක නිර්මාණය කරන්න අවශ්‍ය වෙනවා.